වාට සුබ දවසක්. තාක්ෂණය කියන්නේ නවත්ත ගන්න බැරි වේගකින් දිනන අංශයක්. දවසින් දවස අලුත් නිර්මාණ අලුත් ස්වාගනීම් ලෝකෙට ඉදිරිපත් වෙනවා. ඉතින් බලන්නකෝ මේ නව නිර්මාණ ටික. වාටත් හිතේ මේකක් තිබුණා නම් කියලා. ඔයා කාගෙන් මේක ගහනකොට ඩිස්ප්ලේ එකේ තියෙන ඉන්ටර්ෆේස් එක මතකයි නේද? ඔයා යන ස්පීඩ් එක, හරවන්න ඕන පැත්ත, ට්‍රැෆික් ගැන වගේම හැම තොරතුරක්ම ඔයාගේ වින්ස්ක්‍රීන් එකේ තියෙනවා. ඉතින් වේරේ කියන්නේ මේ වින්ස්ක්‍රීන් එක යථාර්ථයක් කරපු කම්පැනි එකක්. බලන්නකො කොහොමද කියලා. වාට ඕන හැම තොරතුරක්ම තියෙනව නේද? මේක හදපු කට්ටිය කියන්නේ මේක භාවිතා කරන පුද්ගලයාට අනුව මේකේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් කියලා. උදාහරණයකට රේස් කා පදින කෙනෙක්ට යන වේගයට අනුව වංගුව හරවන්න ඕන වෙලාව දැනගන්න. සාමාන්‍ය රීතුරට ආලෝක සංඥා ගැන දැනුවත් වෙන්න පුළුවන් වෙන්නත් මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වින්ස්ක්‍රීන්ත් ඔයාගේ වාහනයටත් තිබ්බනම් නියමයි නේද? ඔයාට දවසම ඇවිදලා අමාරුද? කකුල් රිදෙනවද? පඩි පෙල්ලගලා එපා වෙලාද? ජපානයේ නව නිපැයුම් කණ්ඩායමක් මෙන්න ඔයාට විසඳුමක් අරන් ඇවිල්ලා තියෙනවා. ටාන් ටැබීටෝ කියලා හඳුන්වන මේ උපකරණය ඔයාට ඇවිදින්න, පඩි නගින්න විතරක් නෙවෙයි, දුවන්නත් උපකාර වෙනවා. ඔයා ඇවිදිනකොට කකුල්වල දැනෙන පීඩනය උරාගෙන ඇවිදින එක පහසු කරන එක තමයි මේකෙන් කරන්නේ. ඉතින් ඔයා වැඩිපුර ඇවිදින්න තියෙන රස්සාවක් කරන කෙනෙක් නම් ඔයාගේ ආයතන ප්‍රධානියට කියලා මේකක් ගෙන්න ගත්තොත් නරකද? කම්පියුටර් එකේ මවුස් එක හරි ටච් පෑඩ් එක හරි ඔයාලට එපා වෙලාද? මෙන්න ඔයාලට ඒකටත් නවීන තාක්ෂණින් උත්තරයක් තියෙනවා. පිළිගන්න පෑඩ්‍රෝන්. මුද්දක් ඇඟිල්ලේ දාන විදිහට දාන්න පුළුවන් විදිහට හදලා තියෙන මේක ස්විස්ටර්ලන්ත සමාගමක නිෂ්පාදනයක්. මේකෙන් ඔයාලට මවුස් එකේ කරන හැම වැඩක්ම වගේ ලේසියෙන් කරගන්න පුළුවන්. මේක බ්ලූටූත් වලින් වැඩ කරන හින්දා මේක වැඩ කරන්න ඔයාලට වෙන කිසිම ඇප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එකපාරක් චාර්ජ් කළා පෑ 24ක් වැඩ කරන්න පුළුවන් වගේම වතුරටත් ඔරොත්තු දෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔයාලට මේක ගොඩක් වටින උපකරණයක් වෙයි. මවුස් එක විතරක් නෙමෙයි ඔන්න කීබෝඩ් එකත් වැඩි දියුණු කරලා තියෙනවා. බලන්නකෝ මේක කොහොමද කියලා. මේ ඇසරොන් සයිබෝග් අලුත්ම ගේමින් කීබෝඩ් එක. මේකේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් යතුරු 24 ඉඳන් 29ක් වෙනකන් තියෙනවා. ඊට අමතරව ජොයිස්ටික් එකක් සහ විශේෂ ස්විච් පහකුත් තියෙනවා. ඒ වගේම මේ යතුරු ඔයාලට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔන්න ඔයා ගේම කෙනෙක් නම් මේක ට්‍රයි කරලා බලන්න ඕන ගැජට් එක. වා ජීවත් වෙන නගරයක නම් පිරිසිදු වතුර හොයාගන්න එක ටිකක් අමාරු දෙයක් නේද? පිරිසිදුයි කියලා අපි බොන වතුර ඇත්තටම පිරිසිදුයිද? ඒ බොන වතුරේ අන්තර්ගත වෙන්න ඕන ඛනිජ වර්ග ටික අන්තර්ගත වෙනවද? මෙන්න විසඳුම. කාරාපියෝ. මේක නිකම්ම වතුර ෆිල්ටර් එකක් නෙවෙයි. අවට තියෙන වාතය ඇතුළට අරන් ඒකේ තියෙන ජල වාෂ්ප වෙන් කරලා ඒකට මැග්නීසියම්, කැල්සියම් වගේ අත්‍යවශ්‍ය ඛනිජ එකතු කරලා පිරිසිදු වතුර වීදුරුවක් දෙන එක තමයි මේකේ රාජකාරී. හැම තරුණ බව රැකගන්න වැඩිපුර වතුර පානය කරන්න. එහෙම තමයි මේක නිර්මාණය කරපු සමාගම කියන්නේ. මේකෙන් ඔයාලට පිරිසිදු වතුර වීදුරුවක් දෙන ගමන් ඇතුළට ගන්න වාතයත් පිරිසිදු කරලා තමයි එළියට දෙන්නේ. ඉතින් නගරයේ ජීවත් වෙන කෙනෙක්ට මේක අත්‍යවශ්‍ය එකක් වෙන එක නම් විශ්වාසයි. ඊළඟට ඉන්නේ රොබෝ කෙනෙක්. ඒ ගැන කතා කරන්න කලින් පිරිසිදු වතුර වීදුරුවක් බීලා අපිව subscribe කළෙමුද? හරි බලන්න වෙනම් මෙයා. මෙයාගේ නම තමයි පූඩු බෙලාබෝන්. මෙයා හදලා තියෙන්නේ චීන කම්පැනි එකක්. බඩු එහා මෙහා ගෙනියන්න තමයි මෙයාව හදලා තියෙන්නේ. ඒකම සුපර් මාකට්, රෙස්ටෝරන්ට් වලට එන පාරිභෝගිකයෝ සතුරු කරන්නත් එක්කම. කිලෝග්‍රෑම් 55ක් බර මෙයාට කිලෝග්‍රෑම් 40ක් වෙනකම් බර උස්සන්න පුළුවන්. මෙයාව එකපාරක් චාර්ජ් කරලා පැය 24ක් එක දිගට වැඩ ගන්න පුළුවන්. මෙයාගේ සෙන්සර් හින්දා මෙයාට අඩි 0.07ක පහළ තියෙන දේවල් වල ඉඳන් දකින්න පුළුවන්. ඒ වගේම මෙයා මෙයාගේ වටපිටාව විනාඩියකට 5400 පාරක් ස්කෑන් කරනවා. ඉතින් ඒකින්ද මෙයාට අඩි 32.8ක දුරක් වෙනකන් තියෙන බාධක දකින්න පුළුවන්. හොරුබූටි වෙනුමක් තියෙන මේකට වොයිස් කමාන්ඩ් පහසුකමක් තියෙනවා. හොඳම එක තමයි ඔයා මෙයාව හොරතල් කරොත් ඒකට ප්‍රතිචාර දක්වන්නත් මෙයා අමතක කරන්නේ නැහැ. ආසයි තනවා නේද? අපිට නම් කවද මේ වගේ දෙයක් ඇස් දෙකෙන් දකින්න පුළුවන් වෙයිද දන්නේ. ඉතින් අද කතා කරපු මේ නව සුවගැනීම් වලින් ඔයාගේ හිතගත් දේ කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe button එකක් තබන්න. එහෙනම් අපි ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.